විද්‍යානුවර සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියලා දෙනවා අපි එක විධායක සභාවේ අවසරයක් ගත්තේ නැහැ කියලා. මේ අවස්ථාවේදී කියනවානේ විධායක සභාවක් නැති එකේදී අවසරයක් ගන්න අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධයෙන් සභාපති ලේකම් ඒ වගේ භාණ්ඩාගාරතිල අවස්ථාවක් තියෙනවා. දේවල් බලලා ඒ කවුන්ට් හරිනම් විද්‍යානුවර සම්බන්ධයෙන් කරන්න කියලා. මෙම විද්‍යානුවර රිපෝට් ඔක්කොම අපේ ජාතික සංගම් වලට හම්බුන හැම අවස්ථාව අපි යවන්න බලාපොරොත්තු වෙනවා. මේ මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික සංගම් තමයි අපේ මෙම්බර්ෂිප් එක වෙන්නේ. එහෙම නැතුව මේ රෙප්‍රසෙන්ටේටිව්ලා නෙමෙයි. ඒකින්ද ජාතික සංගම් මාර්ගයෙන් අපි ඒක දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ එතන කිසිම අවුලක් නැහැ. ඊට අමතරව මේ 9 වෙනිදා අපේ නොවැම්බර් 9 වෙනිදා තියෙන ජාතික ඔලිම්පික් කමිටුවේ මීටින් එක අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවස්ථාවේ අවුරුදු ගාණක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පාර අරගෙන නැහැ. අවුරුදු ගාණක් අපිට අත් වශයෙන්ම කියනවා නම් මේ අවස්ථාවේ කියන්න දෙන්න අපිට ව්‍යවස්ථාවක් නැහැ කියලා. දැන් තියෙන ව්‍යවස්ථාව පාවිච්චි කරන්න බෑ. ඒක ගොඩක් ගැටුම් තියෙන හින්දා ඒ සම්බන්ධයෙන් කියලා තියෙනවා අපි මේ ව්‍යවස්ථාව කාටවත් පෙන්නලා නෙමෙයි හදලා තියෙන්නේ කියලා. මේ ව්‍යවස්ථාවත් අර වගේම තමයි ඔය කියන මහතුරු ටිකට දේවහැරිය මහත්මයා විසින් හැදුවේ මහත් සමග එකතු වෙලා ඔය රෝහන් ෆොනාලි මහතුමාට, ප්‍රීතිබර්ණ මහතුමාට, ජෝසප් පෙනේ මහතුමාට විද්‍යුත් තැපෑලෙන් යවලා තිනවා. ඒක නම් මගේ ලංකෝපි තිනු. ඒක යව්වේ දේවහැන්ද්‍ර මහතුමා. ඉතින් එහෙම නිසා කවුරුත් කියනවනම් මේක අපි හොර රහසේ හදපුවයක් කියලා එහෙම දෙයක් වෙලා නැහැ. මේක ආවන් පස්සෙත් අප්‍රේල් මාසේ ක්ලීන් කරපු අප්‍රූව් කරපු ව්‍යවස්ථාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ලැබුණ අවස්ථාව. ඒක මටයි හෙමසිරි ෆර්නාන්ඩෝ මහතුමාටයි දේවහැන්ද්‍ර මහතුමාටයි ඇවිල්ලා තිබුණේ. දේවහැන්ද්‍ර මහත්මයා මට කිව්වා පසුව එම ව්‍යවස්ථාව රෝහන් ෆර්නාන්ඩෝ මහතුමාටත් ප්‍රීතිවර්ණ මහතුමාටත් දෙන්නට යව්වයි කියලා. නමුත් මේ සම්බන්ධයෙන් කතා කරාම ඔවුන්ගේ ඔවුන් අපිට හැම අවස්ථාවෙම කියලා දෙන්නේ ඒක දැක්කේ නැහැ කියලා. ඉතින් මං හිතන්නේ මේ කිරීමෙන් මට පැහැදිලිව පෙනුණා ගොඩාක් ජාතික සංගම නොමග යවලා තියෙනවා කියලා. මේ එකක් තමයි ව්‍යවස්ථාව ඒගොල්ලෝ කාටවත් පෙන්නල නැහැ. මේක හොරෙන් හදලා තියෙන්නේ. ඊළඟට අපි හැදුවනම් ස්පෝර්ට් රෙගුලේෂන් ඒවත් කරලා තියෙන කවුරුත් කියන්නේ නැතුව මේකට ගොඩාක් දායකත්වය දැක්වුවා. ඔය කියන ඇත්තෝ දැන් අර කියනවා වගේ පිල් මාරු කරලා මං හිතන්නේ ඒක වෙන්නේ තියෙන මොකක් ඇත්ත ඇත්ත සරියම කියන්න බැරි. අපි හැම අවස්ථාවෙම කියන්න ඕනේ මොකද්ද යථාර්ථය කියලා. ඒක අපි මේ විදිහට නොකියුවොත් මං හිතන්නේ අපි කරන ලොකු අඩුපාඩුවක් කියලා.